ඔබතුමා ප්‍රාදේශීය සභාවක පළාත් සභාවක හිටපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් නෙවෙයි. නමුත් ඔබතුමා තීරණය කරනවා 2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ යුතුයි කියලා. ජනාධිපති ධූරය කියලා කියන්නේ රටේ තියෙන ඉහළම තනතුර. ඔබතුමා හිතනවද ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් නැතිව ඔබට රට ඉදිරියට අරන් යන්නට පුළුවන් හොඳ නායකයෙක් වෙන්නට පුළුවන් වෙයි කියලා? මොකද මෑත කාලීන උදාහරණයක් ගත්තොත් හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් තිබුණු පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා අන්තිමට මොකද රටට වුණේ? ලංකාව ආර්ථිකමය වශයෙන්, දේශපාලනය වශයෙන්, සමාජීය වශයෙන් සල්ලවම කිව්වොත් රට සෑම ක්ෂේත්‍රයකින්ම වැටෙන්නට පුළුවන් පල්හා මඩියට කඩාගෙන වැටීම සිදු වුණා. ඉතින් මැතිතුමනි, මේ වගේ උදාහරණයක් S50 පිටම පේන්නට තියෙනකොට ඔබතුමා ඇයි හිතන්නේ ජනතාව ඔවුන්ගේ මනාපය ඔබතුමාට ලබා දෙන්නට ඕනේ කියලා? රට නැවතත් ආගාධයකට අරගෙන යන්නේ නැහැ කියලා ජනතාවට දෙන්නට පුළුවන් සහතිකය ඔබතුමා ගාව තියෙන සාර්ථකම සහතිකය මොකද්ද? හොඳයි, ඔබතුමාට අවස්ථාව. මම හිතන්නේ මේ දුවට පොඩ්ඩක් වැරදිලා තියෙනවා. දුව හිතනවා නම් එහෙම මේ ආර්ථික අර්බුදය ඇති වුණේ ගෝඨාභයගේ තියෙන නොදැනුවත්කම නිසා කියලා එයාට තියෙන දේශපාලන පරිණතභාවය නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ සීයත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභාව හිටපු කෙනෙක්. එයාගේ තාත්තා පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. එයාගේ අයියා, එයාගේ මල්ලි, එයාගේ හත්මුතු පරම්පරාවම දේශපාලනය කරපු අය. එතකොට එයා දේශපාලනඥයෙක් වශයෙන් පාර්ලිමේන්තු සභාවකට හිටියා කියන එකේ වැදගත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාගේ හිටපු සම්පූර්ණ වටපිට පවුල් පරිසරයේ අවුරුදු සාමාන්‍ය 1930 ඉඳන් දේශපාලන පසුබිමකින් එන්නේ. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කතා කරන්නේ මේ ගෝඨාභයගේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කතා කරන්නේ 1948 පස්සේ පැවතුණු ඩඩ්ලිගේ ඉඳන් ගෝඨාභය දක්වා පැවතුණු මේ දේශපාලනඥයන්ගේ එයාලගේ පවුල් වාද. අපි බලමු ඉස්ලාම ගන්නකොට අපි DS-කෙන් එනවා ඩඩ්ලිට. ඇයි ඩඩ්ලිට එන්නේ? ඩඩ්ලි DS-ගේ පුතා. ඊට පස්සේ ඒකට අකමැතුණු බණ්ඩාරනායක වෙන පක්ෂයක් හදාගන්නවා. එයා අකාලේමිය යනවා. එතකොට එයාගේ බිරිඳ එනවා. බිරිඳගෙන් පස්සේ දුවට එනවා. දුවගෙන් පස්සේ තව කෙනෙකුට. ඊට අමතරව අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතා ඇවිල්ලා ඉන්නවා. එතකොට රාජපක්ෂගේ පුතා ඇවිල්ලා ඉන්නවා. මේක මේ 48 ඉඳන් තට්ටුමාරු ක්‍රමයට යම්කිසි පැලැන්තියකට තිබ්බු දේශපාලන සුදුසුකමක් හිතනවා අපි කඩේ ඒ රටේ පරිපාලනය එන්න ඕන කියලා. ඒක සම්පූර්ණ වැරදි. ඒකට හේතුව තමයි අපි දන්නා මේ 75න් අපි කිව්වොත් ඒක ලඝු කොට ගත්තොත් එහෙම මේ ගෝඨාභය නිසා ආර්ථිකය කඩා වෙනවා කියන එක බොරු. අපි ඊට කලින් ගත්තොත් එහෙම යහපාලනය, අපි දන්නා යහපාලනයේ කාලය තමයි ලංකාවේ තිබ්බ ණය දෙගුණ වුණේ. එතකොට 19-20 ණය ගෙවන්න බැරි වුණේ ඒක. එතකොට ගෝඨාභයට සාමාන්‍ය දැනීමක්වත් නැති බව ඇත්ත. සාමාන්‍ය මම කියන්නේ ගෝඨාභය වගේ කෙනෙකුට අපි දුන්නොත් එහෙම රුපියල් 1000ක් දීලා කඩේ ගිහලා රැට ගන්න බඩු ගේන්න කිව්වොත් ඒකවත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක් කඩපාලනය කරනවා කියන එක සාමාන්‍ය විහිළුවක්. එතකොට මගේ දේශපාලන ආගමනය මම අද වෙනකන් දේශපාලන කැමති නැහැ. මොකද මේක දේශපාලනයට අකමැති වෙන්න හේතුව මම එකක් තව එකක් කියන්න මම මේක එක පාරකින් කියලා තියෙනවා. අද වෙනකන් මට අවුරුදු 59ක් දැන් මම කවදාවත් ඡන්දෙ දීලා නැහැ. තාම ජීවිතේ මම ඉස්ලාම ඡන්දෙ දෙන්නේ නැන්නේ මට. ඒකට හේතුව තමයි මේ ඡන්දය මේ දේශපාලනය කියන එක මම කවදාවත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. හේතුව තමයි මේ දේශපාලනඥයාට කිසිම ආර්ථික දැනීමක් නැහැ. දැන් ප්‍රාදේශ සභාවක ඉඳලා පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් වෙලා මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් කියලා ඇමති කෙනෙක් අගමැති ජනාධිපති වෙනවා කියන එක ඒක මේ සමාජයේ තියෙන වැරදි අවබෝධයක්. මම හිතන්නේ දැන් එතනින් මහජනතාව පාඩමක් ඉගෙනගෙන තියෙන බැලුවත් එහෙම මම මම පොඩි ડોකියුමන්ට් එකක් හදලා තියෙනවා. ඒක මම ගෙනාවා ඔය පිළිබඳව. මේකේ තියෙනවා 48 ඉඳන් අද දක්වා මේ දේශපාලනඥයන් විසින් DS ඩඩ්ලි, බණ්ඩාරනායක, සිරිමාවෝ, JR ප්‍රේමදාස, චන්ද්‍රිකා රාජපක්ෂ, සිරිසේන කියන හැම දෙනාම මේ සමාජයේ ඉන්න සාමාන්‍ය ඡන්දදායකයන්ව මෝඩ අඩන්දගෙන බොරු පොරොන්දු දීලා දේශපාලනයට ඇවිල්ලා ඒ මගින් තමයි ආර්ථිකයේ අපි දන්නවා 48 තිබ්බේ සර්ප්ලස් ඉකොනොමි එකක්. ඒ කියන්නේ අතිරික්ත ආදායමක් තිබ්බ රජයක් අද ඩොලර් බිලියන 100ක
පාඩුවක් දක්වා අරන් ගිහලා දිනවා බුන්නත් රටක් වෙලා දිනවා අපි ඉගෙන ගත්ත කාලේ ඉගෙන ගත්තේ දැන් මම පොඩ්ඩක් මම දැන් මේ වාසනාවන්තයි මම ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාව දියුණු වෙන ආර්ථිකයක් වෙන ඩෙවලොපින් කන්ට්‍රි කියන එක. හැබැයි දැන් අද දුවලට පුතාට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ලංකාව බංගලතුන රාජ්‍යයක් කියලා. මේකට බග කියන්න ඕන ගෝඨාභයවත් ගෝඨාභයේගේ ප්‍රාදේශීය සභාවේ නොදැනුවත්කමක් නෙවෙයි මේ රට කාබාසීනය කරපු අවුරුදු 76ක් මේක විනාශ කරපු මේ දේශපාලනඥයන්ගෙන් කාලය අවසානයි. මේ ගලව ගන්න ඕන ක්‍රමය අවිද තියෙන නිසා දේශපාලනේ නොකරපු දෙයක් කෙනෙකුට තමයි මම හොඳම සුදුසුකම තියෙන්නේ දැන් රට පාලනය කරන්න.